ජනාධිපතිවරයා නැවත සහතිකයක් ලබා දෙනවා හොරු අල්ලන බවට. ඔව්. අල්ලන්න පටන් ගත්තම කෙඳිරි ගන්න එපා කියලාත් ජනාධිපතිවරයා නැවත සිහි කැඳවීමක් කරනවා. ඔව්. මේ සහතිකය නැවත සහතික කිරීමක්. හොරු අල්ලන බවට. ඔව්. ගොඩක් අය ප්‍රශ්න කළා. ජනාධිපති දොරේ දිනා ගත්තා. ඔව්. ජනාධිපති දොරේ දියුරුම් දුන්නා. කැබිනට් මණ්ඩලයක් පත් කළා තුන් දෙනෙකුගෙන් මුත්. ඔව්. ඒ අනුව යම් තීන්දුව తీරන ගන්න යම් වෙනස්කම් කරන්න පටන් ගත්තා. හැබැයි කෝ අර දේශපාලන වේදිකාවේ කිව්වා වගේ හොරු අල්ලන්නේ කියලා. ඔව්. දැන් ඒට ප්‍රතිචාර දක්වමින් තමයි ජනාධිපතිවරයා නැවත සහතික වෙන්නේ අල්ලනවා අල්ලනවා අල්ලනවාමයි කියලා. දිලිෂාන් නෙතෆෙම් බැලුම්ගල ආරම්භයේ සිට අද දක්වාම මේ කතා කරන මොහොත දක්වාම අපේ රටේ සිදු වුණු වංචා දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව අපි අත් දෙකම උස්සලා පෙනී හිටියේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපේ රටේ ජනතාව සබුද්ධික මහ ජනතාව දැනුවත්. ඒ පෙනී සිටීම නිරූපණය වන්නේ අපි කරපු ගවේෂණ හරහා ඒ ගවේෂණ තොරතුරු අපි රටට අනාවරණ කිරීම හරහා විවිධ තර්ජන ගර්ජන ගෙරවුම් මැද්දේ වුවත් ඒ තර්ජන ගර්ජන ගෙරවුම් නොසලකා අපි අනාවරණයන් සිදු කළා. ඒ අනාවරණයන් සිදු කළේම අපේ ගවේෂණවලදී අපි හෙළි කරගත් හොරකම් අප හෙළි කරගත් හොරකම් මාදිලි අපි හෙළි කරගත් හොරු රටට පෙන්වා දීම සඳහා ඒ හොරු අල්ලන්න හොරකම් මාදිලි නැවත සිදු නොවීම සඳහා බාධක පමුණුවන්න හොරකම වැළැක්වීම සඳහා පියවර ගන්න කියලා යෝජනා කරමින්. ඔව්. දැන් මේ බොහෝ දෙනෙක් කතා වෙන මේ අලුතින් පරීක්ෂණ ආරම්භ කරපු හොරකම් කිහිපයක් තියෙනවා ඩිලිෂන්. මේ වංචනික ක්‍රියා ජනතාවගේ ජනතා බදු මුදල් නාස්තින් වගේ මේ ප්‍රසිද්ධියේ කතා කරන කාරණා කිහිපයක් තියෙනවා. අද අපි ඒ සම්බන්ධයෙන් අනාවරණය කරන වගේම මෙච්චර කාලයක් කාගේවත් අවධානය දිනාගත්ත නැති වංචා දූෂණ අක්‍රමිකතා කිහිපයකුත් තියෙනවා. ඒ සම්බන්ධෙනුත් මේ විමර්ශන යලි ආරම්භ වෙලා කඩනම් විය යුතු බව තමයි නැත්නම් බැලුම් ගල අපි මේ අනාවරණය කරමින් ඉන්නේ. ඒ කියන්නේ නැවත වෙන භාෂාවකින් කිව්වොත් ඔව් ෆයිල් ගත වෙලා යට ගැහිලා තියෙන ෆයිල් ඒවා උඩාරගෙන යට ගැහුණු විමර්ශන නැවත කරලා වර්ධකරුවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දඬුවම් පමුණවනවා සේම ඒ පන්නේ වැඩි නැවත සිදුවීම වැළැක්වීම සඳහා පියවර ගන්නවා සේම තවමත් ෆයිල් ගත නොවු අපරාධ තියෙනවා ඒවා පිළිබඳවත් ෆයිල් සකස් විය යුතුයි යට ගැහෙන්න නොදී ඒ පිළිබඳ විමර්ශන සිදු විය යුතුයි වර්ධකරුවන් හඳුනාගෙන දඬුවම් ලබා දිය යුතුයි ඒ පන්නේ වැරදිද නැවත සිදු නොවීම සඳහා පියවර ගත යුතුයි. හරි අපි කතාව කොතනින් හරි පටන් ගන්න එපයි. දූෂණ විරෝධී හඬ සංවිධානයේ සභාපතිවරයා වසන්ත සමරසිංහ මහත්මයා මේ සිදු කෙරෙන පසුගිය කාල සීමාවේ උනා බව වෙච්ච බව කියන වංචනික ක්‍රියා දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් මෙන්න මෙහෙම අදහස් දැක්වීමක් කරනවා. ජාතික ජනබල වේගයේ ජනාධිපතිවරයා අනුරසානායක සහෝදරයා ජනාධිපති බවට පත් වෙලා දිවුරුම් දුන්නේ 23 වෙනිදා. කැබිනට් මණ්ඩලය පත් කරේ 24 වෙනිදා. ඔබට මතක ඇති අගමැති නිය ලෙස හරිණි අමරසූරිය සහෝදරිය දිවුරුම් දීලා විජ්‍රහේරස් සහෝදරයාත් ඇමති මණ්ඩලයේ දිවුරුම් දීලා අපි ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය හදලා මේ රටේ ආණ්ඩුව පත් කරේ 24 වෙනිදා. මේ කාලය ඇතුලේ අපේ රටේ ජනතාව අපේක්ෂා කරපු බොහෝ අපේක්ෂාවන් තියෙනවා අපි ඒක දන්නවා. හැබැයි ජාතික ජනබල වේගයට ඡන්දෙ දීපු ජනතාවට අපි කියන්න ඕනේ ඔබ තැබූ විශ්වාසය එක වචනකින්වත් වෙනස් නොකර ඒ ආකාරයෙන් රකින්න අපි මේ වෙන විටත් වැඩ කරලා තියෙනවා කටයුතු කරමින් තිබෙනවා ජනාධිපතිරත් ආණ්ඩුවත් ඒ කටයුත්ත ඒ ආකාරයෙන්ම කරමින් තිබෙනවා. ඒ නිසා බොහෝ අයට හදිස්සියක් මවල පෙන්වන්න හදනවා. ඒ නිසා ඔබේ හදිස්සියේ කොටස්කාරයෝ බවට පත් වෙන්න ඕනේ නැහැ. ඔබ දන්නවා අපි ඔබටත් කිව්වා මේ ආණ්ඩුව වැඩ කරන්නේ කොහොමද කියලා අපි ඔබට කිව්වා. ඒ වගේම අපි ඔබට කිව්වා මේ හොරු අල්ලන වැඩේ අපි තාම හොඳින් කරනවා විතරක් නෙමෙයි ආපහු හොරුන්ට ගෙවල් වල යන්න නෙමෙයි අපි මේ වැඩේ කරන්න හදන්නේ කියලා. ඒ නිසා මේ වෙනකොට අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අරගෙන මහ බැංකු බැඳුම් කර වංචාව පාස්කු ඒ වගේම පහුගිය දවස්වල කරපු එයාබස් ගනුදෙනුවේ වංචා ඒ වගේම මේ වෙනකොට ආණ්ඩුවට ලැබෙමින් තිබෙන විදේශගත කිරීම් වලට මුවා වෙමින් කරන මහා ජාවාරම් විදේශ සේවා නියුක්ති කාර්යයන් සැරා කරපු ජාවාරම් ඇතුළු විශාල පැමිණිලි ගණනාවක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. දැන් ඔතන කිහිපයක් කියවුණා. ඔව්. මහා බැංකු බැඳුම් කර වංචාව. පාස්කු ප්‍රහාරය. ඔව්. එයාබස් ගනුදෙනුව. විදේශ රැකියා ජාවාරම්. ඔව්. ලිස්ට් එකේ තව තියෙනවා. ඔව්. නෙත් FM බැලුම් ගල අපේ YouTube channel එකට ඇවිල්ලා බැලුවොත් ඕනෑ තරම් ඔය වගේ
යලි පරීක්ෂණ කඩිනම් කළ යුතු සිද්ධීන් සම්බන්ධයෙන් සාක්ෂි සාධක එක අපි අනාවරණය කරලා තියෙනවා. ගොඩක් අය අපෙන් අහනවා කො මහ බැංකු බැඳුම් කරේ ගැන කතා කරාද කියලා. එන්න අපේ බැලුම් ගල් channel එකට YouTube channel එකට එන්න ඇවිල්ලා බලන්න කතා කරලා තියෙනවා. ඔව්. ගොඩක් අය අපෙන් ප්‍රශ්න කරනවා. ඔය ගොඩක් හොරු ගැන කතා කළාට පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්නේ නැත්තේයි කියලා. එන්න බැලුම් ගල් YouTube channel එකට. අපි කරපු ගවේෂණ ගවේෂණවලදී අපි හෙළි කරගත්තු තොරතුරු ඒව රටට කර අනාවරණ මේ සියල්ල අපි බැලුම් ගල් YouTube channel එකේ upload කරලා තියෙනවා. එයා බස් ගනුදෙනුව ගැන එකපාරක් නෙමෙයි අපි අවස්ථා ගානක මුලින් ඉඳන් අගට මේක උනේ කොහොමද අඩළු හුඩුකන් තිබුණේ කොතනද කියන එක අපි පෙන්වා දී තිබෙනවා. විදේශ රැකියා ජාවාරම් පිළිබඳ අනන්ත අවස්ථා ගණනකදී අපි අනාවරණ කරනු ලැබ තිබෙනවා. ඒ නිසා මේ විමර්ශන නැවත ආරම්භ වෙනවා නම් ඒ ආරම්භ වන අවස්ථාවේදීත් ඒ පිළිබඳ කතා කිරීමේ යුක්ත අයිතියක් අපිට තියෙනවා. නැවත මේ විමර්ශන වැරදි පාරේ නොයන්න අපි මේ බලගැන්වීම අපි මේ දිරිගැන්වීම කරන්නේ. ඔව් හදිස්සියක් අනවශ්‍ය ලෙස අනවශ්‍යයි. හැබැයි එහෙම හදිස්සියක් ඇතැම් පුරවැසියන්ට දැනෙන්නේ චිරාන් මීට පෙරත් අවස්ථා ගණනාවකදී අරක විමර්ශනය කරනවා මේක විමර්ශනය කරනවා ඒ විමර්ශනය වෙනුවෙන් මේ කමිටුව මේ විමර්ශනය වෙනුවෙන් ජනාධිපති කොමිසම ඔය ආදී වශයෙන් කියවුණා සහ පත්කිරීම් කෙරුණා. හැබැයි අන්තිමට වෙච්ච දෙයක් කමිටු වාර්තා එළි දෙයක් වුණා. හැබැයි ඊට පස්සේ වෙච්ච දෙයක් නෑ. ඒ නරක පූර්වාදර්ශ නිසාමයි ඒ නරක පූර්වාදර්ශ වලින් බැටකාපු රටේ පුරවැසියට මේ හදිස්සියක් දැනෙන්නේ. හැබැයි ඔව් අනවශ්‍ය හදිස්සිය අනවශ්‍යයි. අපි බලාගෙනීමු මෙවර මේ විමර්ශන නැවත නිවැරදිව සිදු වෙලා වරදකරුවන් රටට හෙළි කරන තෙක්. දැන් පසුගිය කාල සීමාවේදී අදහස් ප්‍රකාශ කරන අපේ රටේ දේශපාලඥයෝ ජනතාවගේ බදු මුදල් හොරා කාලා මේ උගන්ඩාවේ ගිහිල්ලා ඒව හංගලා තියෙනවා. ඒ සල්ලි ලංකාවට ගේනවා, ඩොලර් ලංකාවට ගේනවා. මහ බැංකු බැඳුම් කර වංචාවෙන් හොරා කාපු සල්ලි මේ විදේශ රටවල බැංකු ගිණුම් වල තැන්පත් කරලා තියෙනවා. ඒ සල්ලි අහපෝ ලංකාවට ගේනවා. වගේ කතා මේ දේශපාලන වේදිකාව කියවුණානේ. ඒ කීවෙච්ච ප්‍රකාශ දැන් ඒ උගන්ඩාවෙන් සල්ලි ගේනවද? මහ බැංකු බැඳුම් කර වංචාවෙන් හොරා කාපු සල්ලි ලංකාවට ගේනවද? එහෙනම් ඇයිව පරක්කු කියන කාරණාව සම්බන්ධයෙන් වසන් සමරසිංහ මහත්මයා අදහස් දැක්වීමක් කළා. ඒ අදහස් දැක්වීමට යන්න කලින් මේ ටිකක් කියන්න ඕනේ. ඔව්. ඔය විදේශගතව හංගලා තියනවා කියන වත්කම් අපේ රටට ගෙන ඒම සඳහා වන නීතිමය සංශෝධන කළ යුතු බව. ඔව්. වසර ගණනාවක් තිස්සේ net fm බැලුම් ගල අපි පෙන්වා දුන්නා. ඒ සංශෝධන සිදු විය යුතු ආකාර අපි පෙන්වා දුන්නා. සමහර සංශෝධන සිදුව තිබෙනවා. ඔව්. සමහර සංශෝධන කැබිනට් පත්‍රිකා මට්ටමේ, කෙටුම්පත් මට්ටමේ තියෙනවා. ඔව්. දැන් මොකද වෙන්නේ? මේ පරීක්ෂණ ආරම්භ කරපු වගේ මොනවාද තොරතුරු හොයන්නද මේ හදිස්සිය කියන ප්‍රශ්නෙත් අපිට දැන් ඇවිල්ලා තියෙනවා. මොකද අර සමහර අය බලන් ඉන්නවා තමනුත් මේකේ ඉන්නවද ලිස්ට් එකේ කියලා. ඒ නිසා අපි කියන්න ඕනේ ආණ්ඩුව වැඩ. අපේ දෝෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙසත් මේ රටේ වංචාවට දෝෂිත විරුද්ධව බොහෝ කල් සිට වැඩ කරපු සංවිධානයක්. අපි කිව්වා මේ හොරු හැමදාම එකට එකතු වෙලා හොරු අල්ලන සද්දේ දාලා හොරු නිදහස් වුණා. හොරු දෙගොල්ල එකට එකතු වෙලා ඡන්දෙ ඉල්ලුවා ජනාධිපතිවරණි. දෙගොල්ල එකට එකතු වෙලා ඡන්දෙ ඉල්ලුවා. එසයි ඒ හොරු තමයි අද අපෙන් අහන්නේ කෝ අපි ඇල්ලුවද කියලා. අපි දැක්ක රනිල් වික්‍රමසිංහ කියනවා මම බැංකුව කැඩුවේ නැහැ කියලා. නේ නාමල් රාජපක්ෂ කියනවා පිට රට තියෙන සල්ලි ගේනවද කියලා අහනවා. අපි කියන්න ඕනේ මේ දෙගොල්ල තුන්ගොල්ලන්ටම චුට්ට දවසක් තව ඉවසිල්ලෙන් බලන් ඉන්න. එතකොට රනිල් වික්‍රමසිංහ මහ බැංකුව කැඩුවේ නැද්ද කියලා අපි පෙන්වන්න. රනිල් විතරක් නෙමෙයි මහ බැංකුව බැඳුම් කර වංචාවේ සල්ලි බෙදාගත් අය කොහෙද ඉන්නේ කියලා අපි ජනතාවට ඔප්පු කරලා පෙන්වනවා. එතකොට ඒ අයට මේ රටේ ජනතාව සලකන්න ඕනේ කොහොමද කියලා ජනතාව තීරණය කරයි. අධිකරණවලදී අදාළ තීරණය ඒ අධිකරණ ගනි. ඔන්න උගන්ඩාවේ හංගපු සල්ලි ගේන්නේ කොහොමද 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 කියලා ප්‍රශ්න කරන අයට වසන්ත සමරසිංහ මහත්මයා නැවත අවධාරණය කරනවා හංගපුවා ගේනවමයි කියලා ගේන විදිය එක්ක. ඒ සාක්ෂිය ඒ මේ පොරොන්දුව එතුමා ලබා දෙනවා. මේ සල්ලි අපි ලංකාවට ගේනවා සහ ඒවට සම්බන්ධ වෙච්ච පුද්ගලයන්ව ලංකාවේ අධිකරණමය ක්‍රියාමාර්ග හරහා අවශ්‍ය පියවර ගන්නවා කියන සහතිකයේ පොරොන්දුව එතුමා ලබා දෙනවා. ඔන්න ඔතන තව අවුලක් තියෙනවා. ඔව්. පොරොන්දුව කියන වචනේ. අන්න හරි. දැන් මේ පොරොන්දු වලින් බැටකාපු රටක් අපි. අවුරුදු 76ක ඉතිහාසයේ 75ක ඉතිහාසයේ අපි පොරොන්දු වලින් බැටකාපු ජනතාව. හඳෙන් හාල් ගේනවා කියලා පොරොන්දු වුණා. ඔව්. ධර්මිෂ්ඨ සමාජයක් ගැන පොරොන්දු වුණා. සාධාරණ සමාජයක් ගැන පොරොන්දු වුණා. 3.50ට පාන් දෙනවා කියලා පොරොන්දු වුණා. මතින්තර රටක් වෙනුවෙන් පොරොන්දු වුණා. යහපාලනය ඇති කරනවා කියලා පොරොන්දු වුණා. දැන් මෙහෙම ලිස්ට් එක කියාගෙන ගියොත් පොරොන්දු ලිස්ට් එක හරි දිගයි. හරි බරයි. ඒ පොරොන්දු ඉටුනේ නැහැ. ඒ නිසා දැන් රටේ පුරවැසියා පොරොන්දු පිළිබඳ ඉන්නේ හරි විචිකිච්ඡාවක. බරගත්තු සැකයක.
ඒ සැකය ජය ගනිමින් මේ පොරොන්දු ඉටු කිරීම ජාතික ජන බලවේගය සතු තවත් අභියෝගයක් වෙනවා ඒ අභියෝගය නොසලකා අහලා නොහැකි ඒ අභියෝගයද දරා ගනිමින් තමයි ඔවුන්ට මේ පොරොන්දු ඉටු කරන්න වෙන්නේ දැන් කොහොම වුණත් උගන්ඩාවේ හංගපු සල්ලි එකක් විතරයි ඔව් මහ බැංකු බැඳුම් කර වංචාවෙන් හොරා කාපු සල්ලි කියන්නේ තව එකක් පාස්කු ප්‍රහාරය ගැන කතා වුණා යාබස් ගනු දෙනුම ගැන කතා වුණා විදේශ රැකියා ජාවාරම් ගැන කතා වුණා මේවත් තව කිහිපයක් විතරයි තව තියෙනවා එළියට ආපු නැති ඒවත් තියෙනවා තාම ෆයිල් හැදිච්ච නැති ඒවත් තියෙනවා දිල්ෂාන් මේ අපි මේ හඬපටවල කියන්නේත් අපි මේ කතා කරන්නේත් ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ ජනතා නියෝජිතයෝ වෙන්න බලන් ඉන්න කට්ටිය දූෂණ විරෝධී හඬ සංවිධානය මේ කතා කරන ප්‍රධාන මාතෘකාව නේ ඊට වඩා රටේ ජනතාවත් නොදන්න ඇතැම් විට පරීක්ෂණ පවත්වන ආයතන හෝ නොදන්න වංචාවක්ද දූෂණයක්ද වෙලා තියෙන්නේ කියලා හොයාගන්නවත් බැරි මට්ටමේ හැංගිච්ච සිද්ධි තව සෑහෙන්න තියෙනවා යම් සැක උද්දීපනය වෙලා විමර්ශන ආරම්භ වෙලා අධිකරණයේ දක්වාත් ගිහිල්ලා අධිකරණ නියෝගද ලබා දී තිබියදී අධිකරණ නියෝග පවා ක්‍රියාත්මක නොවු සමහර වංචා දූෂණ අක්‍රමිකතා තියෙනවා ඒවා පිළිබඳවත් අපි අද රටට අනාවරණ කරනවා මේ ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වෙනුවෙන් නීතිඥ තුෂානි කන්දිල්පාන මොනවද මේ යට ගැහුණු ෆයිල් කොහොමද ඒවා යට ගැහුනේ එහෙම ෆයිල් යට ගහන්න පුළුවන් මෙහෙම ඒ සංඛ්‍යාවල් පිළිබඳව නම් මට ලොකු අදහසක් නැහැ හැබැයි මට උදාහරණ කීපයක් කියන්න පුළුවන් දැන් අපි බැලුවොත් අපි දන්න මෑත කාලයේ ප්‍රසිද්ධියට පස්වෙච්ච කේසස් කීපයක් තියෙන එකක් අර ගින් මිල්වලා ජල හැරෝම් ව්‍යාපෘතිය කියන එකක් අපි ඇහැව්වා ඒකේ සම්පූර්ණ මුදල රුපියල් බිලියන 7ක මුදල චීනයේ මට මතක විදිහට ඉංජිනේරින් කම්පැනි ඒ සියලුම මුදල් ගෙවල නිම කරා ඉතාම කෙටි කාලයක් ඇතුළත හැබැයි අපි දන්නවා ව්‍යාපෘතිය තවම පටන් අරගෙනවත් නැහැ. එතකොට මේක ඇවිල්ලා රාජ්‍ය මුදල් අයථා විදිහට පරිහරණය කරා කියන ඒ වගේ හිටපු මට මතක විදිහට 2019 ආණ්ඩුවේ පරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාට මේක ඇවිල්ලා ප්‍රසම්පාදනයෙන් බැහැර වෙලා ඉතාම හදිසියෙ ව්‍යාපෘතිය පටන් ගන්නත් කලින් මුදල් කිව්වා කියලා එයාට විරුද්ධව CID එක පොලිස් අපරාධ මූල්‍ය විමර්ශන කොට්ටාසය කොළඹ මහාසාරාධිකරණයෙන් අඩුවක් දාලා මෙයව අත්අඩංගුවට ගන්න කියලා නියෝගයකුත් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතනින් එහාට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක උදාහරණයක්. ඒක එක උදාහරණයක්. ඔව් මෙන්න තව උදාහරණ. අපි හැමෝම කතා කරපු අර පැන්ඩෝරා පැනම පේපර්ස් ගැන කතා කරා විතරට වලට පල්ලි තියෙනවා කියලා අපේ ශ්‍රී ලාංකිකයන්ගේ විශේෂයෙන් පැන්ඩෝරා පේපර්ස් ගැන කතා කරා ඒකට විරුද්ධව කම්ප්ලේන් එකක් මට මතක විදියට සජබිනුත් කරා බ්‍රයිබරි කමිෂන් එකට අපේ ආයතන TISL එකත් කරා හැබැයි 2022 ඉන්න අද වෙනකන් ඒක වෙච්ච දෙයක් නෑ මොකද උනේ ඉතින් එහාට ඒ පැමිණිල්ලට මොකද කරේ ඉන්ටිගේෂන් කරලද උසාවියට දැම්මද මොකුත් උනේ නෑ ඒ වගේ එකක් තමයි තව එකක් තියෙන බොදුවංචා රුපියල් බිලියන 15.9ක් වගේ මුදලා එක රැයක ගහපු ගැසට් පත්‍රයේ එක්තරා සමාගමකට විශාල වාසියක් අත්කර දෙන්න පුළුවන් විදිහේ බද සංශෝධනයක්. උටේ ඒකට CID එකට කම්ප්ලේන් එකක් කරලා තියෙනවා. හැබැයි එතනින් පස්සේ මොකද උනේ කියලා නැහැ. ඒ සම්බන්ධයෙන් කෝප් එකේ CEO අපි කියන්නේ කමිටිය ඔන් පබ්ලික් ෆයිනන්ස් කමිටිය එක තියෙනවනේ. ඒක රිපෝට් එකක් හදුවා. හැබැයි ඒ රිපෝට් එකේ මොනවද තියෙන්නේ කියලා මහජනතාව අද වෙනකම් දන්නේ නැහැ. ඉතින් මේ වගේ මෑත කාලේ ගොඩක් දේවල් අපිට කියන්න පුළුවන් සුදුරුණු වංචාව අපි කතා කරන මිලියන 19.9ක් ඒකේ මුදල පාරිභෝගික කටයුතු අධිකාරියට කම්ප්ලේන් එකක් කරා සුදුරුණු කිලෝ 56,000ක් නීති විරෝධී විදියට ප්‍රයිවට් කම්පැනි එකකට දුන්න කියලා සතසේ නිලධාරීන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා හැබැයි අදට ඒකට සිද්ධ වෙච්ච දෙයක් නැහැ නිලෂාන් මේ අපි මතක් කරලා දෙන්නේ අපේ රටේ ජනතාවට අමතක වුණා දැයි කියලා සැකසිතෙන සමහර වංචනික ක්‍රියා සුදුලූණු බදු වංචාව සමහරට අමතක වෙලා තියෙන්න පුළුවන් සීනි බදු වංචාව සමහරට අමතක වෙලා තියෙන්න පුළුවන් ඒවත් විමර්ශන යලි ආරම්භ කළ යුතු සිද්ධි බව තමයි අපි මේ කියන්නේ හැබැයි ඒ අකටයුතු ඒ වංචා සිදු වෙච්ච මුල් අවස්ථාවේ සිටම ඒ පිළිබඳ ගවේෂණයන් හි සිටපු බැලුම් ගලට අමතක වෙලා නැහැ අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ ෆයිල් අපි ළඟත් තියෙනවා ඒ ෆයිල් අපි යට ගහලා නැහැ ඒ නිසා ඔන්න ඒ ෆයිල් ගැනත් අපි නැවත මතක් කරනවා මේවා ගැනත් හොයන්න අපි විශ්වාස කරනවා ඔය යට ගැහුණු ෆයිල් උඩට ඇදලා ඒ පිළිබඳ විමර්ශන හරියට කරලා වරදකරුවන්ට දඬුවම් දීලා රටට අගතියක් වුණා නම් ඒවත් අය කරගන්න පියවර ගන්නවාය කියන පොරොන්දු වේදී මේ සිදු වෙච්ච වංචාවන් ටිකත් ඒ පොරොන්දුවට ඇතුළත් ය
කියලා. දැන් ඔයත් ටිකයිනේ. ඔව්. සහ චිරාන් දැන් මේ 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 කතා කරනු වංචා මේ කතා කරනු දූෂණ පිළිබඳ විමර්ශනයේදී විමර්ශකයන් මුණ දෙන ලොකු අභියෝගයක් තියෙනවා. ඒකට හේතුව තමයි අර මනුෂ්‍ය ඝාතනයක් සිදු වුණා වගේ ඒ පිළිබඳ කරන විමර්ශනයක් වගේ ස්ත්‍රී දූෂණයක් සිදු වුණා වගේ ඒ පිළිබඳ කරන විමර්ශනයක් වගේ ගියක් බින්දා මංකොල්ලයක් කෑවා ඒ පිළිබඳ කරන විමර්ශනයක් වගේ මේ විමර්ශනය පහසු නැහැ. ඒකට හේතුව මෙතන වංචාවක් වුණාද මෙතන දූෂණයක් වුණාද මේක අපරාධයක්ද කියලත් සමහර විට තේරුම් ගන්න අමාරුයි. ඒකට හේතුව තාක්ෂණිකව නිවැරදි වැඩේ කරලා තියෙන විදිය. උදාහරණයක් විදිහට බදු ඉහළ පහළ දැමීම අමාත්‍යවරයාගේ බලතලයටදී අමාත්‍යවරයාට සිදු කළ හැකි. එතකොට දැන් බදු ඉහළ පහළ දැමීමක් නම් ඒක අපරාධයක්ද කියලා කෙනෙක්ට තේරුම් ගැනීම අමාරුයි. ඒ අපරාධය සඳහා සාක්ෂි සපයා ගැනීම අමාරුයි. මෙන්න මෙතන තියෙන මේ අවුල ලියාගන්නේ කොහොමද මේ අභියෝගය ජයගන්නේ කොහොමද අපි ඒකත් තේරුම් ගත යුතුව තියෙනවා. සමහර විමර්ශන පස්සට තල්ලු වෙන්න එක හේතුවක් මේක. කියන්නේ ඒ පිළිබඳ තාක්ෂණික හැකියාවේ මද බව. අපි මේ ගැන කතා කළා ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහත්මයාත් එක්ක. ඒකට හේතුව මේ සිදුවෙච්ච වංචා මේ සිදුවෙච්ච දූෂණ මේ කතා කරන අපරාධ බොහෝමයක් ආර්ථික වංචා ආර්ථික දූෂණ ආර්ථික අපරාධ මේ එතුමාගේ උත්තරේ. බැලු බැල්මට පේන්නේ නැති අපරාධ මේවා දත්තත් එක්ක සිදු කරන හොරකම් මේවා සිස්ටම් ඇතුළේම සිදු කරන හොරකම් මේවා මේවා අනාවරණ කරගන්න මේ පුළුවන් සාක්ෂි රැස් කරගන්න අපේ විමර්ශන ආයතන සතු දැනුම සහ තාක්ෂණයේ ප්‍රමාණවත්ද නැත්නම් ඒකේ වෙනස්කම් අවශ්‍යයි. අනිවාර්යයෙන්ම වෙනස්කම් අවශ්‍යයි. අපිට තාක්ෂණයක් මදි අපි ඒ පරීක්ෂණ කරන පිළිසර දැනුමත් මදි. ඒක නිසා ඒකත් එක කොටසක්. ඕකට එක හොඳ උදාහරණයක් තියෙනවා ලංකාව සම්බන්ධ මං හිතන්නේ දිලිසාන් මේක දන්නවා. ලංකාවේ ඔය එයාබස් ගනුදෙනුව සිදු වුණාට පස්සේ ලංකාවෙන් ඒකට කොච්චර ලංකාවේ පුතුමල්ල වගේ මාධ්‍ය ආයතන හැමෝම මේක කතා කරාට ඇත්තටම මේකේ අල්ලසක් ගත්තා කියලා මුලින්ම පිටරටක නඩු තීන්දුවකින් තමයි වාර්තා වුනේ එයාබස් සමාගමේ. එතකොට ඒ නිලධාරියා මිලියන 16ක් අල්ලස් විදියට ගෙවීම සඳහා එකඟ වෙලා තිබුණා. ඒකෙන් ලැබුණේ මිලියන 2ක් විතරයි. දැන් එහෙ නඩු තීන්දුව එච්චර දුර ගියාට තාම ලංකාවේ දේවල් කරගන්න පුළුවන් හැකියාව ඉතාමත් අඩුයි. ඉතින් ඒක නිසා ඒ ක්‍රියාත්මක වීම සහ තාක්ෂණය පැත්තෙන් ඒ රට ඇත්තට මේ ඒක වෙන රටක් සම්බන්ධ වෙලා තිබ්බ නිසා තමයි මේකට කවුද ලංකාව සම්බන්ධ වෙලා ඉන්නේ කියලා ඒ ප්‍රශ්නේ එළියට ආවේ. ඉතින් ඒක නිසා ඒ තාක්ෂණය කියන එක ඉතාමත්ම වැදගත්. ප්‍රධාන වේදිකාවේ තවවත් කතා නොවෙන හෝ අමතක වෙච්චි මේ පන්නේ වංචා මේ පන්නේ දූෂණ මේ පන්නේ අපරාධ දැන් ඔබට ඔබේ මතකයට නැගෙනවා ඇති. ඔව්. සහ එහෙම අපරාධ වංචා දූෂණ පිළිබඳ ඔබට යම් තොරතුරු ඇති. අපි ඔබට ආරාධනා කරනවා එන්න කතා කරන්න අපි ඔබටත් මේ වේදිකාව විවෘත කරනවා. 011 2 55 63 63 අපේ දුරකථන අංකයේ ඔබේ අදහස් ඔබ දන්න වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු අපිට කතා කරලා කියන්න. වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව බැලුම්ගල යට ගැහුණු ෆයිල් උඩ ගන්නවා කියන ෆයිල් ඒ ෆයිල් වල ඇතුළත් මොනවද ඒ ෆයිල් මොනවා පිළිබඳවද සහ ඒවා උඩ ගනිද්දී ඇතිවිය හැකි අභියෝග මොනවද ඒ අභියෝග ජයගන්නේ කෙසේද ෆයිල් හැදුනෙත් නැති හැබැයි ෆයිල් හැදිය යුතු වංචා දූෂණ අපරාධ මොනවද මේ පිළිබඳවයි net fm බැලුම් ගල අපි අදා අනාවරණය කරමින් ඉන්නේ. දැන් ඔය ගැන කතා කරනකොට චිරාන් පාස්කු ප්‍රහාරය පැත්තකින් තියන්නම බෑ. ඔව් මොකද මේ යට ගහපු ෆයිල් ගොන්න අතර උඩින් තියෙන ෆයිල් එකක් තමයි පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන තවමත් හරියට උනේ නැහැ කියලා රටේ පුරවැසියා විශ්වාස කරනවා. පාස්කු ප්‍රහාරයට අදාළව යම් අධිකරණ තීන්දුව ලබා දුන්නා වන්දි ගෙවීම් කරන්න නියම කෙරුණා. ඒ පිළිබඳ වර්ධකරුවන් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා රාජ්‍ය බුද්ධ්‍යාංශ ප්‍රධානියා මේ දීවශෙන් වන්දි ගෙවීම්ද සිදු කරමින් තිබෙනවා සමහරව සිදු කරලා අවසන්. එහෙම වුණත් විමර්ශන හරියට උනේ නැහැ. විමර්ශන හරිපාරෙ ගියේ නැහැ. ඇත්ත වැරදිකරුවන්ට නියමිත දඬුවම ලබා දෙන්න තවමත් අපොහොසත් කියන මහජන මතය තිබෙන නිසාම මේ පිළිබඳ විමර්ශන වඩා නිවැරදිව සහ වඩා ඉක්මනින් නැවත සිදු විය යුතුයි කියන අපේක්ෂාව ජනතාව අතර තිබෙනවා. ඔව්. ජනතාව අතර එහෙම අපේක්ෂාවක් තියෙන මොහොතේදී ඊයේ පැවති ජනහමුවකදී ජනාධිපති අනුර දිසානායක මහත්මයා මේ කාරණාව සම්බන්ධයෙන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යලි ආරම්භ කෙරුණු විමර්ශන සම්බන්ධයෙන් අදහස් පළ කිරීමක් කළා. විධිමත් පරීක්ෂණයට බයයි. මේක කඩකප්පල් කරන්න ඕන. මේකට අකුල් දෙලන්න ඕන. ඇත්ත දිශාව වෙනස් කරන්න ඕන. වෙන සමාජ මතයක් නිර්මාණය කරන්න ඕන. මෙන්න මේ කූට උවමනාව වෙනුවෙන් කොමා වෙලා හිටපෝයි අවදි වෙලා ඉන්නවා. හොඳට තේරුම් ගන්න.
මේ පුද්ගලයාගේ මේ මැදිහත් වීම තිබෙන්නේ පාස්කු ප්‍රහාරේ සැබෑ වරදකරුවන් හොයා ගැනීම සඳහා වුවමනාව නෙවෙයි මේ පුද්ගලයාගේ මේ වුවමනාව තිබෙන්නේ සැබෑ වරදකරුවන් සංගවන්න ඒගොල්ලගේ කුලී කොන්ත්‍රාත් එකක් මේ ඉටු කරන්නේ ඒ නිසා අපි ඒවට යට වෙන්නෙත් නැහැ ඒවට හිර වෙන්නෙත් නැහැ පාස්කු ප්‍රහාරේ පිළිබඳව සාධාරණ පරීක්ෂණ ඉටු කරලා මේ රටේ ජනතාවට ඇත්ත එළදරව් කරනවා අපිට මොනවද හංගන්න තියෙන්නේ අපිට කවුද බේරන්න තියෙන්නේ හංගන්න ඉන්නේ ඒගොල්ලන්ට බේරන්න ඉන්නේ ඒගොල්ලන්ට මතක තියාගන්න මේ ජාතික ජන බලවේගයේ අපි පෙරනල බාල්දි වලට පැටලෙන්නෙත් නැහැ බාල්දි පෙරනන අයට ඉඩ දෙන්නෙත් නැහැ එම රට පාලනය කරන්නේ මේ පරීක්ෂණයේ විධිමත්ව ක්‍රියාත්මක වෙනකොට ඒ පරීක්ෂණයේ අඩපණ කිරීම සඳහා සැබෑ වගා උත්තර කරුවන් සැඟවීම සඳහා නැවත කුමන්ත්‍රණ කරුවන් එළියට අවිල තිබෙනවා ඉඩ නොදෙන බවට මම ඔබට සාධිකයක් දෙන්නම් අර අර හැංගුවා කියන වார்த்தාව එළියට දානවා කිව්වේ අදනේ අන්නාරි අද තමයි මේ හැංගුවා කියන වார்த்தා එළියට දානවා කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේගම්මන්පිල මහත්මයා කිව්වේ. يعني ඔහු කියන විදිහට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් වார்த்தා සකස් වුණා. හැබැයි ඒ වார்த்தා ජනගත වුණේ නැහැ. ප්‍රසිද්ධියටපත් වුණේ නැහැ. ඔහු අභියෝගයක් කළා දින නියම කරමින් මෙන්න මෙදිනට කලින් මේවා ප්‍රසිද්ධ කරන්න මේවා එළියට දාන්න එහෙම නැත්තම් මගේ ළඟ තියෙනවා මං එළියට දානවා කියලා. ඒ අභියෝග කරපු ගමන්ම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහත්මයා පසුගිය සතියේදී මේ කැබිනට් මාධ්‍ය හමුවේදී කිව්වා දවස් 3ක් කල් දෙන්නම් ඔයා ළඟ තියෙන වார்த்தා එළියට දාන්න කියලා කිව්වා. ඊට පස්සේ අහපෝ උදේ ගමන්බිල මන්ත්‍රීතුමා හිරු මන්ත්‍රීතුමා මාධ්‍යම ඔක්කොටලක හරි සඳුදා උදේ 10ට ඒ ටික මම එළිදරව් කරනවා. දැන් සඳුදා අද ඔව් උදේ 10ට තව ආසන්න වශයෙන් පැය 3යි. ඔව් අපි බලමු මොකක්ද මේ එළියට දාන වார்த்தාව. මොනවද මේ වார்த்தාවේ තියෙන්නේ? ඔව් ඇයි මේවා එළියට දාන්නේ? ඔව් ඒ එළියට දැමීමේ අපේක්ෂා ඊළඟට කොයි දිශාවට ගමන් කරයිද? ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් දක්වන ප්‍රතිචාරය මොකක්ද? ඔව් ඒක තව ටිකක් අපිට බලාගෙන ඉන්න වෙනවා. ඔව් හැබැයි වார்த்தාව එළියට දානවා කියලා නියම කරපු වෙලාවට පැය කීපයක් තිබියදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් යම් ප්‍රතිචාරයක් දැක්වුවා. ඔන්න ඔය ප්‍රතිචාරය තමයි දැන් අපි කොටසක් ඇහුවේ. එතකොට මේ ප්‍රතිචාරයේදීම ජනාධිපතිවරයා පැහැදිලි කළා මේ එළියට දානවා කියන වார்த்தා මොනවද කියලා. ඒවා ඇත්තටම රහසිගත වார்த்தාද කියලා. ඒ පිළිබඳවත් ජනාධිපතිවරයා යම් කරුණු දැක්වීම කළා. ඒ වார்த்தා දෙකම රනිල් වික්‍රමසිංහගේ වார்த்தා. එකක් රනිල් වික්‍රමසිංහ ජනල් ෆෝ නාලිකාවේ ගියපු වීඩියෝ පටපිටම පරීක්ෂණය කරමින් පසුදා කමිටුවක් පත් කරා. ඒ කිසිසේත්ම විමර්ශන කමිටුවක් නෙවෙයි කමිටුවක් පත් කරලා වார்த்தාව දීලා තිබෙනු. දෙවැනි එක පාස්කු පහරේදී ආරක්ෂක අංශවලින් යම් මැදිය වැරද්දක් සිදු වුණාද කියලා විමසා බලන්න තව කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ දෙකම විමර්ශන කමිටු නෙවෙයි. ඒක රනිල් වික්‍රමසිංහ පත් කරලාද කමිටු. ඒ කමිටු දෙක විසින් වார்த்தාවක් ලබා දී තිබෙනවා. ඒ වார்த்தාව ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ පාලනයට. මම එනකොට හිටපු ජනාධිපති ලේකම්වරයාට කතා කරලා කිව්වා මේ වார்த்தාවලට කුමක්ද සිදුුනේ කියලා. ඔහු මට කිව්වා එයි එක් වார்த்தාවක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කරලා තිබෙනවා. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කරලා තිබෙනවා. ඔන්න වார்த்தාව. අනෙක් වார்த்தාවක් තව වார்த்தාවක් නීතිපතිවරයාට යොමු කරලා තිබෙනවා. මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්වරයාට යොමු කරලා තිබෙනවා. ඒ වගේම අගරදුගුරු මණ්ඩලයේ ලේකම් ඒ රදගුරුතුමාටත් රදගුරු මණ්ඩලෙ විනියුම් කරලා තිබෙනවා. එනිසේ වார்த்தා කිස්සුවක් රහස් වார்த்தා නෙවි. වා දැනටමත් අදාළ ආයතනට යොමු කරලා තිබෙන වார்த்தා. හැබැයි සමහර කමිටු හැදුවේ මේ පරීක්ෂණයේ ඇත්ත දිශාවට යොමු කිරීම නෙවෙයි යටපත් කිරීම. ඒ වගනාවෙන් තමයි සමහර කමිටු නිර්මාණය කරේ. එනිසා අපි නැවත ඉතයි අපි බලය අරගෙන ඉත කැටි දවසකින් අපි පොලිස් ප්‍රතිවරයාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් උපදෙස් ලබා දුන්නා පාසුක පහරේ පිළිබඳව විධිමත් පරීක්ෂණය ආරම්භ කරන්න කියලා. ඔන්න විධිමත් පරීක්ෂණය ආරම්භ කරන්න කියලා උපදෙස් දුන්නා කියලා කියනවනේ. ඒ විධිමත් පරීක්ෂණය මොකක්ද? ඒක කරන්නේ කොහොමද? ඒ ගැනත් එතුමා කරුණු දැක්වීම කළා. අනිත් ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ගැන අවධානය යොමු කරා වගේම විශේෂම අවධානය යොමු කරා පාස්කු ප්‍රහාරය පිළිබඳව. දැන් අපි පොලිස් දෙපාර්තමේන්තුව මේ පරීක්ෂණය සඳහා අවශ්‍ය වෙන සුදුසු දෙපාර්තමේන්තුවක් බවට අපි පරිවර්තනය කරලා තියෙනවා. අපිට හම්බුනේ පොලිස් ප්‍රතිවරයෙක් නැති පොලිසියක් අපි තාමත් වැඩගත් මහත්මේ පොලිස් ප්‍රතිවරයට පත් කරලා තිබෙනවා. අපි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට පොලිස් දෙපාර්තමේන්තුව වැඩ කරනකොට ඉතාමත් කීර්තිමත් ඉතිහාසයක් තියෙන මහත්මේ පත් කරලා තිබෙනවා. ඒ වගේ පරීක්ෂණ සඳහා අපේ රටේ පරීක්ෂණ මෙහෙයවීම සඳහා අධ්‍යක්ෂීම් තියන අය නැවත බඳවගෙන තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? අපි මේ වැළලිය ගිය පරීක්ෂණ විධිමත් ඉටු කිරීම සඳහා අවශ්‍ය වෙන ආයතන පද්ධතිය සක්‍රිය කරලා තිබෙනවා, ගොඩනගලා තිබෙනවා. දැන් ඒක උඩ කට්ටිය කලබල වෙලා තියෙනවා. 2019 පාස්කු පහරින්
බලය ගන්න පාස්කු පාර මතුරු මතුරු ගියපු අය 2019 ජාතිවාදී වපුරලා කුරුණෑගල මාරෝවලේ මා ගර්භාෂ යුද්ධයක් තියෙනවායි කියලා ජාතිවාදී වපුරපු අය අවුරුදු 5කට පස්සේ 2019 නේද අවුරුදු 5කට පස්සේ නැවත කොමා තත්වයෙන් අවදි වෙලා අවුරුදු 5ම කොමා දැන් අවදි වෙලා කියනවා අර වார்த்தාව දෙන්න මේ වார்த்தාව දෙන්න අවුරුදු 5ක් කොමා ඔන්න දැන් විමර්ශන ආරම්භ වෙලා. ඔව්. හැබැයි චිරාන් අර මුලිනුත් කිව්වා වගේ මේ යට ගැහුණු ෆයිල් උඩට ඇදලා ඒ පිළිබඳ විමර්ශන නැවත කරනකොට ඒ විමර්ශන ප්‍රතිඵල පාදක කරගෙන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනකොට ඔව්. සැකකරුවන්ට ඉදිරියව සාක්ෂි ඉදිරිපත් කරලා අධිකරණයේදී සැකකරුවන් වරදකරුවන් ලෙස ඔප්පු කරන්න උත්සාහ කරනකොට ඔව්. මතුවෙන අභියෝග ගණනාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒ සමහර ඒවා දේශපාලනික අභියෝග. ඔව්. ඒ සමහර ඒවා තාක්ෂණික අභියෝග. ඔව්. මේ අභියෝග ජය ගැනීම සඳහාත් පියවර નિවරදිව තේරිය යුතුයි. ඔව්. එහෙම නැත්නම් ආයෙත් මග හිටිනො. නේ? ආයෙත් මග නතර වෙනවා. ඔව්. ඒක වළක්වා ගැනීම සඳහා ඇතිවිය හැකි අභියෝග කලින් තේරුම් ගැනීම වැදගත්. ඒ අභියෝග ජය ගැනීම සඳහා පියවර හරියට කලින්ම තෝරා ගැනීම වැදගත්. ඔව්. අන්න ඒ සඳහාත් netfm බැලුම් ගල අපි මග පෙන්වීම කරනවා. ඒකට හේතුව මේ යට ගැහුණා කියන අපරාධ වංචා දූෂණ පිළිබඳ ආරම්භයේ සිටම අපිත් ගවේෂණයන් හි සිටියා. ඔව්. ඒවා හිරුණේ කොතනද හිරුණේ කොහොමද කියන එක පිළිබඳ අපි ගවේෂණයන් හි සිටියා. ඒ නිසා හිර වෙන තැන් පිළිබඳ යම් අවබෝධයක් අප සතුව තියෙනවා. ඔව්. සාක්ෂි තොරතුරු අපි සතුව තියෙනවා. ඒ තොරතුරු අපි මේ එළියට දානවා. එළියට දාන්නේ යලි එහෙම නොවෙන්න. ඔව්. මොකද මේ දැන් කලින් වෙච්ච දේවල් ආයි වෙනවනම් ඒ ආරම්භ කරන පරීක්ෂණවල ප්‍රගතියක් වෙන්නේ නැහැ නේද ඩිලිෂාන්. කලින් වෙච්ච අපහසුතා කලින් මගහැරෙන්න වෙච්ච හේතු ටිකට විසඳුම් හොයාගත්තොත් තමයි මේ යලි ආරම්භ කරන පරීක්ෂණ හෝ අවසාන දක්වා ඉන්නන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මේ එළියට දාන තොරතුරු පිළිබඳ මේ ද්වේෂ සහගත සිතකින් අපි එළියට දාන තොරතුරු කකුලෙන් අදින්න අපි කරන දේවල් කියලා හිතන්න එපා. අපි ඊටාම සත්භාවිය මේ තොරතුරු එළියට දාන්නේ කකුලෙන් ඇදීම් වළක්වා ගැනීම සඳහා. කකුලෙන් ඇදීම් ගොඩක් වෙන්න පුළුවන්. ඒක වළක්වා ගැනීම සඳහා තමයි අපි මේ තොරතුරු එළියට දාන්නේ. අපිත් එක කතා කළා වෙරිටි රිසර්ච් ආයතනයේ රාජ්‍යකරණය හා දූෂණ විරෝධය පිළිබඳ ප්‍රධානී නීතිඥ සංකිතා ගුණරත්න මහත්මියත්. ඉතින් ඇත්තටම ස්වාධීනත්වය වග බලා ගන්න මොකද්ද කරන්න පුළුවන් කියන එක මම එකක් දෙකක් දැන්ටමත් කිව්වා. අනිත් එක තමයි ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව කියන එකේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඔවුන්ට ඔවුන්ගේ කාර්යභාරය සහ භූමිකාව සම්බන්ධයෙන් IMS එකෙන් ජාත්‍යන්තර මූල්‍යාරමුදලෙන් කරපු රාජ්‍යකරණ විශ්ලේෂණ වාර්තාවේ බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ තුළ ඔවුන්ගේ භූමිකාව තුළ නීතිපති දෙපාර්තමේන්තුවේ භූමිකාව තුළ බැඳියාවන් අතර ඝර්ෂණයක් තියෙනවා කියන එක, කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් කියන එකක් තියෙනවා කියන එක. මොකද්ද කියන එක ගැන එක පැහැදිලි කරොත් ඇත්තටම අපේ රටේ රජය වෙනුවෙන් නීතිඥවරයා විදියට කටයුතු කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. හැබැයි දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ රටේ ගොඩක් අවස්ථාවල රජයේම කොටසක් විදියට වැඩ කරන ඉහළ පන්තියේ රාජ්‍ය සේවකයෝ වෙන්න පුළුවන්, දේශපාලඥයෝ වෙන්න පුළුවන්, ඔවුන්ම සමහර වෙලාවට වංචා දූෂණ හොරකම් වල නියැලෙනවා. එතකොට ඔවුන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට තෙනී සිටින සිද්ධ වෙච්ච අවස්ථාවල් ගොඩක් අපි දැකලා තියෙනවා. ඒක ඔවුන්ගේ එක භූමිකාවක්. ඔන්න චිරාන් ඇතිවිය හැකි එක අභියෝගයක් සහ ඒ අභියෝගයට මුහුණ දිය හැකි ක්‍රමයක්. ඔව්. ස්වාධීනත්වය. ස්වාධීනත්වය ප්‍රශ්නගත වෙන්න පුළුවන්. ඔව්. මේ විමර්ශනය කොච්චර ස්වාධීනද? විමර්ශනය කරපු කණ්ඩායම කොච්චර ස්වාධීනද? ඔව්. කෙනෙක්ට මේ විමර්ශන ආයි දේශපාලනික ඇහැකින් අර්ථ දක්වන්න පුළුවන්. දේශපාලනික පරිගැනීම සඳහා තමයි මේක කරන්න කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඔව්. එසේ නොවෙන්න නම් මේ අභියෝගයේ ජය ගන්න නම් කළ යුතු දේ පිළිබඳ තමයි මේ නිර්දේශ ඉදිරිපත් කරන්නේ. තව තියෙනවා. දෙවැනි එක තමයි අපරාධයක් සිද්ධ වෙච්ච අවස්ථාවකදී ඒ අපරාධය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපරාධ නඩුව ක්‍රියාත්මක කළ යුත්තේ නීතිපතිවරයාමයි. එතකොට අර ඒ භූමිකාවන් දෙක අතර ලොකු ඝට්ටනයක් සිද්ධ වෙන්න පුළුවන්. කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් කියන එක මතුවෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි IMF එකේ රාජ්‍යකරණ විශ්ලේෂණ වාර්තාවේ
निर्देश इंडिपेंडेंट पब्लिक प्रोसिक्यूटर के पत्कर स्वाधीन मे वगे क्रियात्मक कराने अपराध नडु क्रियात्मक कराने पत्कर वेनम ऑफिस कदल ए कार्यभार भार दी रजे वेन पेनी सिटी में नीति बद डिपार्टमेंट वोट दिग्न दिग्ने देन के निर्देश आकार नीति बद डिपार्टमेंट अपराध नडुवक संबंधे नडुव मेहेवन नीतिज्ञ अतम वस्तावक रजेम अपराधे वित्तिकरुवेक्पेनकोट हो रजे नियोजिते अपराधे वित्तिकरुवेक्पेनकोट अर बेंदीम मात्र घट्टनयक् ऐति वेनवा එනිසා ස්වාධීනත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් කෙනෙක්ගේ හිතේ නැගෙන්න පුළුවන්. ඒ සැකය දුරු කරන්න නම් නීතිපති දෙපාර්තමේන්තුව රජයේ නීතිඥවරයා ලෙස සිටියදී අපරාධ පිළිබඳ නඩු මෙහෙයවීම වෙනුවෙන් වෙනම ආයතනයක් පිහිටුවන්න කියන යෝජනාව තමයි මේ ඉදිරිපත් වෙන්නේ. පබ්ලික් ප්‍රොසිකියුටර් වගේ මහජන නඩු පවරන්නා වගේ මේක ඇතැම් රටවල දැනටමත් ක්‍රියාත්මක වෙන ස්ට්‍රක්චර් එකක් හැඩයක්. ඉතින් ඒ වගේ එකක් අපේ රටට आदेश कर गन्न बैद कियन योजना वतमाय मेदरी पत्वेन्ने अपी योजना करना ए गनत सलका बलन स्वाधीनत्वे तहवुरु किरीम संदहा विमर्शन बल सह युक्तिय पसंदलीमे क्रियावलिय पिलिबात මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ඔබටත් ඇති අපිටත් එක්ක කතා බහ කරන්න අදහස් අපිට ඇමතුම් රසක් ගලා එනවා ඔබේ අදහස් අපිට කියන්න 0112553363 අපේ දුරකථන අංකය වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව බැලුංගල බැලුංගල ලංකාවේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඒ කියන්නේ නඩුවක් උසාවියක් ඉදිරියට ගෙනියන්න පුළුවන් ආයතන කොහොම කීපයයි තියෙන්නේ එකක් නීතිපති දෙපාර්තමේන්තුව එකක් පොලිසිය පහත මට්ටමේ කේසස් වලට අනිත් එක තමයි අලස දූෂණ විමර්ශන කොමිෂන් සභාව. එතකොට ෆයිල් යට ගැහුවා කියලා චෝදනාවක් වෙනවා නම් ඒ චෝදනාව වෙන්නේ මේ ආයතන තුනට තමයි. ඉතින් එතනදී එහෙම සිද්ධ වෙන්න හේතුව මොකද්ද කියන එක ඇත්තටම මේ ඒ වගේ දෙයක් වෙන එක සිද්ධ වෙන එක වළක්වන්නේ කොහොමද කියන එක ගැන ඇත්තටම බැලුවොත් ඕනම රටක කවුරු හරි පැමිණිලා කරාම ඒක ගැන පරීක්ෂණයක් පවත් සලා මුල් විමසුමක් කරලා ඒ වගේ ආයතනයක් තීරණයක් ගන්න ඕන මේක නඩුවක් විදියට ඉදිරියට ගෙනියනවාද කියලා. එතකොට ඒ ඉදිරියට ගෙනියනකොට ඒ නඩුව ඔප්පු කරන්න අවශ්‍ය සාක්ෂි ප්‍රමාණය තියෙනවද කියලා හිතලා බලන්න ඕන. ඒ අපරාධයෙන් වෙලා තියෙන හානිය මොකද්ද කියලා ගණනය කරන්න ඕන. ඒ වෙන හානියට වැඩිය ඇත්තටම මේ නඩුව කරගෙන යන වියදම වැඩි නම් ඇත්තටම සමහර වෙලාවට තීරණයක් ගන්න පුළුවන් නඩුව ඉදිරියට නොගිනිය. ඒ වගේ අර යම්තාක් දුරකට තමන්ගේ අභිමතයට අනුව තීරණයක් ගන්න ඕන නඩුව ඉදිරියට ගෙනියනවද නැද්ද කියලා. එතකොට ඒ අභිමතය ඉඩ තියෙන නිසා තමයි මේ ෆයිල් වැහෙන්න ඉඩ තියෙන්නේ. ෆයිල් යට ගැහෙන්න ඉඩ තියෙන්නේ. ෆයිල් යට ගැහුවා නම් ඔව් යට ගැහුවේ කවුද කියන එකට තමයි ඔය උත්තරේ. නීතිඥ සංකිතා ගුණරත්න වෙරිටි රිසර්ච් ආයතනයේ වෙනුවෙන් තමයි ඒ අදහස් දක්වීම අපිත් එක්ක කළේ. දැන් යට ගැහුවා නම් යට ගැහෙන්නේ කොහෙන්ද කියන එකට නේ උත්තරේ. අනිවාර්යයෙන්ම. ඇයි යට ගැහෙන්නේ කියන එකටත් අපි උත්තර හොයන්න එපැයි. ඔව්. එහෙම උත්තරේ හඳුනාගත්තොත් නේ ඒක නැවත සිදු නොවෙන්න වග බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔව්. ඒකටත් අපි උත්තර හෙව්වා. මේ කතා කරන්නේ නීතිඥ තුෂානි කන්දිල්පාන ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ වෙනුවෙන්. දේශපාලන හිතවත්කම් එහෙම නැත්නම් ඒ වෙනකොට බලයේ හිටපු අයගේ තියෙන බලපෑමට සමහර කේස සමහර සිද්ධීන් ඉදිරියට ගෙනාපු නැති එකත් එක හේතුවක්. හැබැයි ඔබ කියන ඔය කාරණයත් ඒ කියන්නේ අපිට ඒ විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම නැති ඒවා දැන් ඔය පැන්ඩෝරා පේපර්ස් වගේ දේවල් වලට ගොඩක්ම තියෙන්නේ. හැබැයි මම පිළිගන්නේ නැහැ මේවා කරන්න බැහැයි කියන කාරණය. තියෙන නීති රාමුව ඇතුළේ අපිට යම් තාක් දුරකට ගෙනියන්න මේ හැකියාව තියෙනවා. ගින් මිදලා ව්‍යාපෘතිය ගත්තත් හදිසි ගෙවීමකට ව්‍යාපෘතිය පටන් ගන්න කලින් කවුද අවසර දුන්නේ කවුද ඒ ගෙවීම කරේ කියන එක හොයලා එයාට අදාළ දඬුවම කරන්න අපේ නීති රාමුව ඇතුළේ නීති තියෙනවා. සුදුරුණු වංචා වුණත් එහෙම අමාත්‍යවරයාට ක්ෂණික තීරණයක් ඒ වගේ ගන්න පුළුවන් නම් ඒකට ලාස්තන් කිරීම ලේකම්වරයා සිදු කරලා තියෙනවා. ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි පිටරටක තියෙන මුදල් වගේ දේවල් සම්බන්ධයෙන් ඒ මුදල් ලංකාවට ගෙනීමේදී ඒකේ ක්‍රියාවලිය ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලිය
කුතුහලයක් ඒකට අපිට අදාළ එක්ස්පර්ටිස් ප්‍රවීණත්වය තියෙනවද ඒ තියෙන ගැටලු අපේ නීති ඇතුළේ තියෙනවා ඒකට අපේ රටේ තියෙන සමහර නීතීන් ඒවා හොයාගෙන ගිහිල්ලා නැවත ලංකාවට ගේන්න තරම් වන තරමට පරිපූර්ණ නීතියක් ලංකාව ඇතුළේ නැහැ ඔන්න දැන් තව කාරණාවක් මේ මතුවෙන්නේ ඇය කියනවා චිරාන් කරන්න ඕන නම් යම් පමණකට නීති තියෙනවා ඒ නීති ඇතුලේ කරන්න පුළුවන් හැබැයි කෙරිලා නැහනේ අන්නකේ වැඩි ඔව් දැන් ඒ ඇයි කොතනද හිර උනේ එතුමිය නැවත යෝජනා කරනවා සමහර එක්ස්පර්ටිස් සමහර විශේෂඥතා පිළිබඳ හිඟයක් අපිට තියෙනවා කියලා මොකක්ද මේක කියලා තවදුරටත් අපි තේරුම් ගත යුතුව තිබෙනවා අපි කතා කළා ආර්ථික විද්‍යාඥ ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහත්මයාට මේ පන්නේ වංචා දූෂණ අක්‍රමිකතා හසු කරගන්න නම් අපේ යාන්ත්‍රණ කොයි විදිහටද සකස් වෙන්නේ අපේ නීති රීති පද්ධතිය මූලික වශයෙන්ම මීට වඩා ස්ථාවර වෙන්න ඕනේ සහ බොහෝ අනපනක් තියෙනවා සම්මත කරගන්න සහ තව ස්ථාවර කරන්න ඒක නම්බර 1 නම්බර 2 සමහර අනපනක් තිබ්බට වැඩකුත් නැහැ මොකද මෙතන තව ස්තරයක් තියෙනවා නීති ක්‍රියාත්මක කරන පිරිස එතකොට ක්‍රියාත්මක කරන පිරිස මේකේට මේට තල්ලු කරනවා නම් ඒ ප්‍රශ්නයක් වෙන නිසා ඒ දෙකම ස්ථාවර කරන්න ඕනේ දැන් නීතිය පැත්තෙන් ගත්තොත් එහෙම උදාහරණයක් විදියට ගත්තොත් එහෙම දැන් විශේෂයෙන්ම ගොඩක් දෙනෙක් හිතන්නේ මේක අර රහස් පොලිසිය ඒ ක්‍රමයට කවුරු හරි අල්ලසක් ගත්තට පස්සේ ඒක පිටිපස්සේ ගිහිල්ලා හඹාගෙන යනවා කියලා ඒක එක කොට उदाहरण कौर विशाल अल्लस गे बैंक गिनुमकट मुदल वेरुनाट पसे विशाल प्रमाण इतकोट बैंक पद्धति निरायासम अलर्ट सिस्टम साहुरट सामट वाल तीन दीवन रट वाल इतकोट निकम पेन्नना එක පාරටම සාමාන්‍යයෙන් අපේ ගිනුමකට වැටෙන මුදලට වඩා එකපාර වැඩි මුදලක් එකපාර වැටෙනවා කියලා. එතකොට මේ වගේ තැන්වල විමර්ශන කරන්න පහසුයි. පනත් ගණනාවක් තියෙනවා සංශෝධනය කරන්න. සමහර පිටරටවල් වල වත්කම් තියෙනවා නම් ඒව ලෝකේ සම්බන්ධ සුළු ප්‍රමාණයක් තමයි මේ දක්වා මේ වගේ පිටරටවල් වල සංගවල තියෙන වත්කම් අරන් ඇවිල්ලා දෙනවා. නමුත් ඒකත් කරන්න පුළුවන්. නමුත් ඒ සඳහා තියෙන අනපනත් විශාල වශයෙන් සක්‍රිය කරන්න ටිකක් කාලයක් කරනවා. නමුත් ඒ අනපනත් ගැන සැලකිල්ලක් දක්වීමත් ඉතාමත්ම වැදගත්. ඒකෙන් තමයි අපිට අර දූෂණය සහ වංචාව සම්බන්ධයෙන් තියෙන මේ संपूर्ण नीति तत्व संशोधन දූෂණ කොමිෂන් සභා නීතිය නැත්නම් නව දූෂණ විරෝධී නීතියට ඒ බලයත් අල්ලස් කොමිෂමට ලැබිලා තියෙනවා මං හිතන්නේ දැන් තියෙන නීති මේ රාමුව ඇතුලේ අවම කරගෙන අපිට මේ සම්පූර්ණයෙන් මේ 85ක් 90ක් තියෙන ෆයිල් වල සාක්ෂි හොයාගෙන තියෙනවා නම් ඉන්වෙස්ටිගේෂන් එක හරියට කරලා තියෙනවා නම් අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා අවශ්‍යයට දඬුවම් කිරීමේ හැකියාව දැනට තියෙන නීති රාමුව ඇතුලේ 80ක් විතර ප්‍රමාණයක් තියෙනවා දිලිෂන් අපිට එක දුරකටෙන් ඉන්නව හිතවත එක්ක අයබෝන මුතුමන්ට අයබෝන් මාත්මයා මම බෙලියත්ත කහවත්තෙන් කතා කරන්නේ ප්‍රේමසිරි කියලා කෙනෙක් මාත්මයා මම මාත්මය වැඩසටහන මුලින්දලම අහගෙන ඉති මාත්මයා දැන් ඔබතුමාලා කතා කරා වංචාවල් කීප දෙයක් මේ අහු නොවිච්ච වංචාවල් ඒ අතරට තියෙන මාත්මයා මාත්මයාට කියවුන්නේ පොල් තෙල් වංචාව දරුණුම වංචාව වසකවපු මේ වංචාව මේ ගැන මහත්තෝ ඒ එකක් ඒ වගේ තමයි මාත්මෝ මේ අපේ රටට මාත්මයෝ හම්බුණා ඕටි 5000කට වටින මැණිකක් අහුණා මහත්මයා මේ මැණික තිබුණා මේකේ ආදායම ගත්තනම් මහත්මයෝ මේ IMF එකේ ණයජ්‍යවල මේ රටේ දුප්පත් මිනිස්සුන්ට මාස 6ක් මහත්මයෝ බඩ පිරෙන කන්න දෙන්න තිබුණා මහත්මයා මේ මැණික මහත්මයෝ සරණාභරණ අධිකාරියට අරන් ගිහිල්ලා ඔක්කොම එකහුවලා දුන්න වැඩේ අදත් ආරංචියන්නේ මේකට අවරිය ගැහුව වගේ මහත්මයා මේකනත් හොයන්න ඕන ඔබතුමාලා මේ රටේ වාසනාවට පෑදුණු සම්පත ඒකත් හොරාකෑව මහත්මුන් මුන්ට හෙන ගහලත් මාදි මහත්මුන් කරපු අපරාධ වලට මහත්මුන්
බොමසුති දැන් ඒකත් අර හම්බුණා කියලා කියපු මැනික. එහෙම අනිවාර්ය වෙන්න ඕනේ. හම්බුණා කියලා කියපු මැනික. ඒකට මොකද උනේ කියලාත් හොයන්න ඕනේ කියලා තමයි එතුමා යෝජනා කරන්නේ. පොල් තෙල් වංචාව. ඒකත් හොයන්න ඕනේ එකක්. මේ රටේ මහජන අභිලාෂය. ඒතර මේ පිළිබඳවත් යම් විමර්ශන සිදු විය යුතු බව අපි කල්පනා කරනවා. වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව බැලුංගල සලා මේ රටේ මහජන ධනය හොරා කාපුවා පිට රටවල් වලට දාලා තියෙන්නේ ලංකාවේද දාලා තියෙන්නේ ඉඩම් වලට දාලා තියෙන්නේ කොටස් වෙනද බලේද දාලා තියෙන්නේ කියලා පෙන්වන්න. ඉතින් ඒ නිසා ආණ්ඩුව වැඩේ කරනවා. ඒ නිසා තව දුරටත් ජනතාව සතුව සාක්ෂි තොරතුරු තිබේ නම් අපි ඔබට කියනවා එම සාක්ෂි තොරතුරු ආණ්ඩුවේ ආයතන වලට දැන් ලබා දෙන්න. ඒ නිසා අල්ලස්සා දෝෂණ විමර්ශන කොමිසම CID එක පොලිසිය මේ ආයතන වගේම ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම තියෙනවා. දැන් මේ සියලු ආයතන සක්‍රියයි. ඒවා දැන් උදේ හවස රෑ සියල්ල වැඩ. ඒසම් මේ හොරුන්ට කිසිදු නිදහසක් ලැබෙන්නේ නැහැ කියන කාරණේ විතරක් අපි සාහතික කරලා කියනවා. ඒ නිසා මේ හොරු අල්ලන්නේ ආපහු පැනලා යන්න නම් නෙමෙයි. ඒ නිසා හොරුන්ට නිදහසක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හොරු හිතන් ඉන්නවා නම් තව අපි ඇල්ලුවද ඇල්ලුවද කියලා මේ ඔට්ටු සෙල්ලමක් කියලා මාත්‍යෝ මේ ඔට්ටු සෙල්ලම මාලිමාව අවසන් කරනවා කියලා විතරක් මතක තියාගන්න. ඒ නිසා මේ රටේ මහජන ධනය හොරා කාලා ඔට්ටු සෙල්ලම් කර කර හිටපු මේ පොහොට්ටුවෙත් UNP සජබෙත් හොරුන්ට ඔට්ටු සෙල්ලම අවසන් කරන වැඩේ මාලිමාව කරනවා. ඒ වෙනුවෙන් මාලිමාවේ ආණ්ඩුව වැඩ කරනවා. ඒ නිසා ජනතාවටත් අපි කියනවා තවදුරටත් ඔබ සතුව තිබෙනවා නම් තොරතුරු ඒවා ලබා දෙන්න. තියෙන තොරතුරු වලින් වැඩ පටන් අරන් තියෙන්නේ. ඒ නිසා හොරුන්ට මේ ගත කරන්නේ අවසාන පැය කිහිපේ වෙන්න පුළුවන්. ඒ අයට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන කටයුතු මේ වෙනකොට ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් තිබෙනවා. පටන්ගත්තු වැඩ ඉවර කරන්න උත්සාහ කරනකොට අතරමඟදී ඇතිවෙන්න පුළුවන් අවහිරතා මොනවාද? ඒ අවහිරතා ජය ගැනීම සඳහා කළ යුතු දේ මොනවාද? නැතෙෆෙන් බැලුම් ගල අද පෙන්වා දෙන්න අපි උත්සාහ කළේ. ඒක මේ ඒ සඳහා තවත් අඩු වැඩිය. දැනට සමහර දේවල්ට අදාළව තියෙන නීතියේ තියෙන දඬුවම් එහෙම නැත්නම් සිරගත කිරීම එහෙම නැත්නම් දඩ අය කර ගැනීම වන්දි විදියට අය කර ගැනීම සම්බන්ධයෙන් සමහර අපේ තියෙන යල් පැනගිය නීති අපේ නීතිය තුළ නැතුවම නෙමෙයි. ඒවා යම් යම් සංශෝධනයන්ට ලක් කරන්න අවශ්‍යයි. හැබැයි මම වැඩිපුර නීතිචවරියක් හැටියට මම දකින දේ තමයි ලංකාවේ තියෙන නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ලොකු සංශෝධන වලට අපිට යන්න මේ මොහොතෙත් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ කියන එකයි ඉම්ප්ලිමෙන්ටේෂන් නිත නීතිය ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා, ඉන්වෙස්ටිගේෂන් විමර්ශන පැවැත්වීමේ දුර්වලතා, නිවැරදි පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ දුර්වලතා, නිවැරදි විදියට අධිකරණයට නඩුව ගොනු කිරීමේ දුර්වලතා, ඔය වගේ දේවල් තමයි අපේ තවමත් අපි දකින්නේ. ඒකයි අපි දකින්නේ බයිබල් කමිෂන් එකෙන් පහුගිය අවුරුදු දාපු නඩු වලින් 30-40ක් ආපහු ඒගොල්ලන්ට නැවත පවරන්න සිද්ධ වුණේ නීතියේ තියෙන ප්‍රශ්න නෙමෙයි. ඒගොල්ලන් නඩුව පැවරීමේ සිද්ධ වෙච්ච අඩුපාඩු නිසා. ඉතින් ඒ නිසා පොඩි පොඩි වෙනස්කම් අපිට දඬුවම් සම්බන්ධයෙන්, දඩය සම්බන්ධයෙන්, පරිපාලන නීතිවල තියෙන දේවල් වෙනස් කරගන්න වෙයි. ඒ වගේම අර සොරාගත් ධනය සම්බන්ධයෙන් වගේ අලුත් නීතියක් අපිට ලංකාවට ගේන්න සිද්ධ වෙයි. ඒ හැරුණාම අනිකුත් නීතීන් සාධනීය මට්ටමක තියෙනවා. අපිට කරන්න පුළුවන් උපරිමේ අපේ නිලධාරීන්ගේ දක්ෂතාවයයි කැපවීමයි ආයතනවල තියෙන කාර්යක්ෂමතාවයයි මේකට තියෙන උනන්දුවයි ඇති කරගත්තොත් මම හිතන්නේ ලංකාවේ තියෙන අපරාධ හොයාගෙන ඒගොල්ලන්ට අවශ්‍ය දඬුවම් කරන එක ලංකාවේ අපරාධ විමර්ශන ආයතන වලට අධිකරණයටත් ලොකු අභියෝගයක් නෙමෙයි. අපි බලාපොරොත්තුෙන් ඉමු, අපි විශ්වාසයෙන් ඉමු, ඒ විශ්වාසය කඩ නොවේ කියලා අපි විශ්වාස කරමු. ඒ බලාපොරොත්තුව ඒ විශ්වාසය එක්ක සමුගන්නවා. ගෙල්ලෙන්නම් ඔබට සුබ දවසක්. මම චිරාන්. මම ඩිල්ෂාන්.